මොකද එක්සත් ජාතික පක්ෂ කරන්නේ මේ වෙලාවේ. ඇහුනත් නැවුම් නැවුම් බව කීල්ස්. ඒ අය ඊයේ රෑ රැස්සුනා. ඔගලු දැක් නෑක ප්‍රතිඵලේ හැබැ අපි ඔබට ඉදිරිපත්ක නොමුලින්ම මල් පාරදි ජනාධපතරයා සමඟ පවත්ත පුස්සාකත් චාපය ප්‍රතිඵලමේ. මහමතිවරණ ජතාම සාකච්ඡාව කීපයක් යනවා සන්ධානගත වෙලා ඉල්ලන්නතම අපි සුරදන බලාපොරොත්තු සඳහන්ට සමගියත්වෙනවා. අද අපි කතා කරේ ජනාධිපත්තුමාට සහයෝග දක්වපු පක්ෂවල මන්ත්‍රීවරු කණ්ඩායම් වශයෙන් තමයි මුලින්ම. ඉදිරියේදී අපි කියන්න කොහොමද සන්ධානගත වෙන්නේ කියලා අපිට තාම කියන්න බැහැ. මොනවාද එකතු වෙන පක්ෂ, මොනවාද මේ සන්ධානයට එකතු වෙන්නේ නැති පක්ෂ කියලා අපිට තාම කියන්න බෑ. සාකච්ඡා ඔක්කොම සාර්ථකයි. අපි පුළුල් සන්ධානයක් හැදෙනවා වාමාංශික ප්‍රගතිශීලී බලවේගත් එක්ක. මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දැන් මේ ජනතාව නම් කියන්නේ හිටපු මන්ත්‍රීවරු ඔක්කොම ගෙදර යවන්න ඕන කියලා. මහජනයා එහෙම තීන්දුව කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මහජනතාවනේ ජනතා පරමාධිපත්‍ය බලය තුලනේ සියල්ල සිද්ධ වෙන්නේ. මේ නිසා ඒකට අපි හිස නමනවා. අපේ දිගටම තිබුණු ලක්ෂණය තමයි එකතු වෙන අය අනේක. ඉතින් එකතු වෙලා අනේක ගැන තමයි සාකච්ඡා කරන්නේ. විපක්ෂයේ ඉන්න සියලු දෙනාම එකතු කරගන්න තමයි සාකච්ඡා කරන්නේ. සජවෙත් එක්කත් අපි සාකච්ඡා කරනවා. දැන් මේ රනිල් මාත්‍යත් එක්ක මේ පාරක් ගිහිල්ලා එනගන්න වෙයි. මෙහෙමනේ රනිල් මහත්තයත් එක්ක රටේ ගිහිල්ලා ඇනගත්තේ නෑ. කවුද ඇනගන්නේ කියලා බලමු. අපි ඇනගත්තේ නෑ. පරාදයිනේ. පරදිනවා කියන එක නෙවෙයි ඇනගන්නවා කියන එක තව එකක් නෙවෙයි. මේ පාරත් පරාදයි ඉල්ලුවත්. ඒක කියන්න බෑ. රටේ ජනතාව පැයෙන් පැය වෙනස් වෙන අනිත්‍යයි ඔක්කොම. ඒ කියන්නේ මාසිකමාර තුරට වෙනසක් වෙයි කියලා හිතන්නේ. අනිත්‍යයි කියන්න බෑනේ. විශේෂයෙන් මේ ඉදිරි මැතිවරණය කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියන කාර්යය තමයි අද සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ කියන්න තියෙන්නේ දැන් ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් ගියේ කැන්ඩි ගියාලු. ජනාධිපතිතුමා මෙරට ජනාධිපතිතුමා චන්දරි ඉස්සලා මොනවද කිව්වත් කමක් නැහැ. ඔබතුමා හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ. දැන් අද මහා ලොකුවට වාහන ගැන කතා කරනවා. දැන් ওই වාහන ඊළඟ නිල්ලාරින්ට ලබා දෙන්නේ නැද්ද? ඒක ලබා දෙන්න වෙනවා. අනිත් කාර්ය තමයි ජනාධිපතිතුමාගේ ආරක්ෂාව. කරුණා කරලා ඔබතුමාට කියන්න ඔබතුමා දැන් JVP කේ හෝ NPP නායකයා නෙමෙයි. ඔබතුමා මේ රටේ නායකයා. එතකොට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව හරි රටේ බුද්ධිංශය හරි දෙන වාර්තායක ඔබතුමා හිට ගන්න ඕනේ. දැන් පාර්ලිමේන්තු විසරවල. එතකොට ඔබතුමාගේ ජීවිතේට මොන හරි වුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා කරුණා කරලා අපි කියන්න ඕනේ මේ තියෙන ක්‍රමවේදයත් කියන්න. අද අපි විස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණට මොන දේ හරි මේ රටේ මහ බැංකු අධිපතිවරයා ඒකම මුදල් අමාත්‍යංශ ලේකම්තුමාව ඡන්දෙදි ඉස්සලා විචනය කරා. ඔබතුමාලා නිවැරදි තීන්දුවක් ගත්තා. ඒ රාජ්‍ය නිලධාරින්ව තියාගන්න. ඒකම අනිකුතු රාජ්‍ය නිලධාරින්ව තියාගන්න. ඉතින් මං හිතන්නේ මේක සුවිශේෂී දෙයක්. අපි රටේ රාජ්‍ය නායකයා අපි රකින්න ඕනේ, ආරක්ෂාව දෙන්න ඕනේ. අපි ඊටටි වැදගත් ලෙස හිතන්නේ මේ රටේ කාර්යක්ෂමතාව ඇති කරලා රට දියුණු කරන්න අවශ්‍ය තීන්දුව తీන ගැන එක තමයි කළ යුත්තේ කියන කාරණාව අපිට තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.